ආණ්ඩුව කියන හැටියට ලක්ෂ 9කට ආසන්න ප්‍රමාණයක් එන්නත් කරන්නේ පළමු එන්නත ලබා දීලා තිබෙනවා. එය සෞඛ්‍යාංශවලට ආරක්ෂකාංශවලට ඒ වගේ සමාජයේ විවිධ පුරවැසියන්ට මේ එන්නත් කරන්නේ පළමු එන්නත ලබා දුන්නා. හැබැයි ආණ්ඩුව හිතුවේ නෑ දෙවන එන්නත දෙන ආකාරයක් පිළිබඳව. ඔවුන් හිතුවේ ඒක කරපුවාම මේ සියලු දේවල් විසඳ ගන්න පුළුවන් කියලා. හැබැයි දැන් දෙවන එන්නත් කරන්නේ නොදීම නිසා පළවෙනි එන්නත් කරන්නේ ඒ ගත්ත උත්සාහය පවා එහෙම පිටින්ම වතුරේ දමලා තිබෙනවා. ඒක ඉතාමත් නරක පුරාදර්ශයක්. ඒ විතරක් නෙමෙයි ඒක ක්‍රමවේදයකට අනුව ක්‍රියාත්මක නොකිරීම හරහා මේ ඇතිවලා තියෙන අර්බුදය තවත් වතාවක් ජනතාව මහා අසීරුතාවයකට ආණ්ඩුව පත් කරලා තිබෙනවා. ඉතින් මේ දේවල් දිහා බලපුවම මොකක්ද සිදුවෙන්නේ? අද ඇත්තටම මේ වෙනකොට සෞඛ්‍ය පරීක්ෂකවරුන් අනතුරු ඇඟවීම් ගණනාවක් කරලා තිබෙනවා. මොකද්ද මේ අනතුරු ඇඟවීම්? එකක් තමයි PCR පරීක්ෂණ දිගින් දිගටම කරන්න PCR කට්ටන තව සති කීපයකට වඩා නැහැ කියලා. මම දැක එක වார்த்தාවක් තියෙනවා සති 6කට වඩා තව දුරටත් මේ ආකාරයෙන් PCR පරීක්ෂණවත් කරන්න පුළුවන්කමක් නැහැ. ඒකට අවශ්‍ය උපකරණ සම්පූර්ණයෙන්ම අවසන් වෙනවායි කියලා. අපි අහන මොකක්ද ආණ්ඩුව මේකට තියෙන විකල්පය? දිගින් දිගටම PCR පරීක්ෂණවත් කරලා ලෙඩ්ඩු මේ තරම් ඉන්නවයි කියලා. ආසාදිතයන් මේ තරම් ඉන්නවයි කියලා. හොයාගන්නවත් ක්‍රමවේදයක් නැති වුණොත් මොකක්ද මේ අර්බුදයේදී සිදුවෙන්නේ කියලා ආණ්ඩුව කල්පනා කරන්න ඕනේ. ඒ වගේම මරණ සංඛ්‍යාව පිළිබඳ ඉදිරිපත් කරන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍යයි කියලා විවිධ පාර්ශ්වයන් ප්‍රකාශ කරමින් තිබෙනවා. මොකද PCR පරීක්ෂණ වලින් හොයාගන්න ආසාදිතයන් කියන ප්‍රමාණය වෙනස් කරනවා වගේම ආණ්ඩුව මේ වෙනකොට මරණ සංඛ්‍යාවත් හංගන්න උත්සාහ කරනවා. දිගින් දිගටම මේ ආකාරයෙන් කරුණු වසන් කරමින් ආණ්ඩුව ක්‍රියා කරමින් තිබෙනවා. ඉතින් අපි අහන්නේ මේකට හේතු උනේ මොකක්ද? විශේෂයෙන්ම ආණ්ඩුවට වැරදුණු තැන් මොකක්ද? ඒකයි අපි බලන්න ඕනේ. ආණ්ඩුව මේක සැහැල්ලුවෙන් ගත්තා. ඒ වගේ මේ වදුර සමාජගත වීම වළක්වන්න පුළුවන් යම් යම් දේශපාලන න්‍යාය පත්‍ර වලින් කියලා ආණ්ඩුව හිතුවා. ඒත් එක්කම මේක වැළක්වේ වුන් කියලා යම් ආකාරයක කීර්තියක් ප්‍රශංසාවක් ගැනීමේ අරමුණ දේශපාලන අරමුණ ඉටු කරගන්න වුන් උත්සාහ කළා. ආණ්ඩුවට වැරදුනේ පළවෙනි කාරණය තමයි දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව COVID-19 වසංගතය මැඩලන්න ඒක පාලනය කරන්න උත්සාහ කිරීම. ඒ දේශපාලන න්‍යාය පත්‍රයේ තමයි පළවෙනි දේ මේක වැරදුණු. දෙවෙනි කාරණේ තමයි ආණ්ඩුව මේ සම්බන්ධයෙන් අනුගමනය කරපු ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය පිළිවෙලක් තිබුණේ නැහැ. ඒක සම්පූර්ණයෙන්ම අපිළිවෙලකට කරා සැලසුම් සහගත පිළිවෙලකට ප්‍රතිසංස්කරණය ප්‍රතිශක්ති එන්නත ලබා දීම සිදු වුණේ නැහැ. තුන්වෙනි එක තමයි අදාළ තොරතුරු සියල්ල පාලනයේ ආණ්ඩුවේ පාලනයට යරත් කරන්න පටන් ගත්තා. ඒ කියන්නේ සත්‍ය තොරතුරු වාර්තා කිරීම නොකර ආණ්ඩුව ආණ්ඩුවට ඕන වාර්තා ඉදිරිපත් කරන්න පටන් ගත්තා. මේකෙන් මුළු මහත් සමාජයේම නොමග යන්න පටන් ගත්තා. ඒ විතරක් නෙවෙයි ආණ්ඩුව COVID-19 වසංගතයේ පාලනය කිරීම සඳහා ජාතික වැඩපිළිවෙලක් තිබුණේ නැහැ. මේක ලෝක උවදුරක්, ජාත්‍යන්තර උවදුරක්. ඒතකොට දැන් මෙවැනි අවස්ථාවක ආණ්ඩුව ක්‍රියා කරන්න ඕනේ අපිටම ආවේනික වෙච්ච ක්‍රමවේදකට නෙවෙයි. ලෝකේ මේ පාලනය කරන්න ගන්න උත්සාහයන් ඒ වගේම පියවරයන් අපි අවධානය යොමු කරලා ඒ අනුව ක්‍රියා කරන්න තිබුණා. නමුත් ආණ්ඩුව ඒ පාලනය කිසිදු සැලසුමක් කළේ නැහැ. අඩුම ගානේ මේකේ තුන්වෙනි රැල්ල නොඑන්න වගබලා ගැනීමේ වගකීම පවා ආණ්ඩුව බැහැර වෙලා ක්‍රියා කරන්න උත්සාහ කළා. එහෙනම් දැන් මේ රටේ මුළු මහත් ජන සමාජයේම මේ අනතුරකට පත් වෙලා තිබෙන්නේ. එහෙනම් මේ අනතුරෙන් ගලවා ගැනීමට කුමක් ආණ්ඩුව කළ යුතුව තිබෙන්නේ? ආණ්ඩුව එකිනෙකාට ඇඟිල්ල දික් කර කර විපක්ෂයට බැන බැන ඉඳලා හරියන්නේ නැහැ. නමුත් එකක් අපි සතුටු වෙන්න ඕනේ. විපක්ෂය හැටියට සමග ජන බලවේගයේ අපේ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉතාමත් උවමනාවෙන් මේ ප්‍රශ්නේ දිහා බලලා විශේෂයෙන්ම රටේ ජනතාව ගැන බලලා පසුගිය සතියේ විදේශ තානාපතිවරු හමු වුණු වෙලාවේ විශේෂ ඉල්ලීමක් කළා. ඒක තමයි මේ COVID-19 වසංගතෙන් පීඩාවට පත් වෙන ශ්‍රී ලාංකික ජනතාවට හැකි හැම ආකාරයකම උදව් කරන්න කියලා. මොකද එන්නත ලබා ගැනීම සමහර රටවල් එන්නත් අතිරික්තයක් තිබෙනවා. ඒ එන්නත් වලින් කොටසක් අපිට ලබා ගැනීමට ඒ වගේම විශේෂ ඇඳන් ආදිය ලබා ගැනීම ICU බෙඩ් ලබා ගැනීම මේ වගේ දේවල් ගැන විශේෂ ඉල්ලීමක් විදේශ තානාපතිවරුන් කරා. ඒක විපක්ෂයේ වගකීම අපිට කරන්න පුළුවන් දේ අපි කරන්න හැම විටම උත්සාහ කළා තිබෙනවා. Breaking.lk